Yeah. හෙල්ලෝ කට්ටිය, අදත්තින් අයිබෝන් කියල පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත්තින් පොඩි වීඩියක් අරන් ආවා. අද අරන් ආවේ මෙච්චර ඉතින් බයිසිකල් හදන මගේ බයිසිකලේ කැඩලා හදාගන්න වෙලාවක් නෑ. දැන් මාස දෙකක් තිස්සේ මගේ ෆෝක් ඔයිල් සීල් ගිහින් දකුණුමත පැත්තේ. ඒක ඉතින් මම රිපෙයාර් කළේ නෑ මාස දෙකක් විතර වූ. අනිත් එක තමා ඉතින් ඒක හින්දා ඩිස් එකට ඔයිල් බෑලා ඩිස් බ්‍රේක්වා දින්න කප්සෙට් එක එහෙන් සද්දේ ටකටකස් ගානවා. පේනවනේ ජරාව කොහොමද කියලා. අනිත් කට්ටියගේ හැමෝගෙන් බයිසිකල් හදනවා, මගේ බයිසිකලට කිසි සැලකිල්ලක් නැහැ කියලා ඉතින් හැමදාම බැනුම් අහනවා මම. ඉතින් ඡන්දේ අහන ගමන් මට හිතුණා බයික් එක හද හදනවා කියලා. ඉතින් වෙලාවක් හම්බුන වෙලාවේ ඡන්දේ දවසේ ඉතින් මම ඉතින් බයිසිකලේ ගලවන්න ගත්තේ. රෑ ඡන්දේ අහන ගමන් ගලවනවා කියලා. පේනවනේ කොහොමද දැන් බයිසිකලේ මගේ කියලා. ඉස්සරහා ටයර් එකකුත් ඉල්ලනවා. ගරජ් එක ඇතුළට දාගත්ත බයික් එක අද නම් ඉතින් මස් කල්ල තමා නවත්තන්නේ මම බයිසිකලේ. දෙයියනේ කියලා ඉතින් ගලවන්න ගත්තා. පේනවනේ කොහොමද කියලා. බ්‍රේක් අහයිද කියන්න ඕ කට්ටිය. මේ ඉස්සරහ නවත්තන්න ඕන ඉතින් කිලෝමීටරයක් විතර ඉඳන් බ්‍රේක් ගහන් එන්න ඕන එදීගෙන එන්නේ. පේනවනේ කොහොමද ජරාව කියලා. ඕම් බයිසිකල් හදන්න උදව් කරන කොල්ලගේ බයිසිකල්. මම හිතුවේ පොක් බඩෙත් කැපිලා ඇති කියලා. පොක් බඩේ නමුකුත් වෙලා තිබුණ නෑ. මේකේ මම තවත් පොඩි වෙනසක් කරනවා. මේකේ මම වීඩියෝ එකේ මැද්දේදී කියන්නම්. වෙන්දා කරන වඩා වෙනස් දෙයක් මම කරනවා මේ සැරේ. ෆෝක් ඔයිල් ගහද්දී ඒක හරියනවද? දැන් ගොඩ දෙනෙක් සේවිස් වල කරන්නේ ඒ දේ. ඒක ඉතින් ගොඩ යනවද කියලා බලන්න මටත් ඕන හරියයිද කියලා. හරි ගියොත් ඉතින් මම වීඩියෝ එකේ ඉතින් හරි ගියාද නැද්ද කියලාත් කියන්න තව වීඩියෝ එකක් දාලා. දැන් ඉතින් තියෙන රෝද ටික ගලවගෙන මඩ් ගාඩ් ගලවගෙන උතර පිටවස්සේ යන තියෙනවා. ඒ ටිකත් ගලවලා මඩ් ගාඩ් එක හක් කරලා පෝක් බට දෙක එලියට ගන්න. පෝක් අත් දෙක එලියට ගන්න වෙනවා. ඔය යන දෙක ගලවන්න ඕන පෝක් බට දෙක එලියට ගන්න. පේනවනේ මම මේවා කලින් වීඩියෝ වල කියා දීලා තියෙනවා ඔයගොල්ලන්ට. මුලින්ම ඔය 10 ඇනේ බුරුල් කළා, යට ඇනේ බුරුල් කරන්න කලින් 22 යතුරෙන් ඔය යන දෙක බුරුල් කරගන්න. පේනවනේ? නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට දඬු අඩුවක් තියනවා නම් අවුලක් නැහැ. දඬු අඩුවක් නැත්නම් ඉතින් ඔක් ගලවන්න හරි කට්ටක් කන්න වෙනවා. ඒ හින්දා මුලින්ම ඔය යන දෙක බුරුල් කරගන්න. පේනවනේ? දැන් ඔය තියෙන්නේ පෝක් බඩ දෙක ගැලෙව්වට පස්සේ මුකුත් නෑ වගේ නේ, ඇඳුමක් නෑ වගේ. ඔය තියෙන්නේ ගලවගෙන. කලින් ඉතින් මම බඩු ටික ක්‍රෑෂ් කරලා තියාගත්ත මගේ පෝක් ඔයිල් සීල්, පෝක් ඔයිල්, එතකොට කප් සෙට් එක. මොකද මේ ගලවන එකේ කප් සෙට් එකත් මම හිතුණා දාල් දාන්න ඕන කියලා. නැත්නම් ඉතින් ඔච්චර ගලවන එකේ ඉතින් ඔය තව ටිකයිනේ ගලවන්නේ, ඉතින් කප් සෙට් එක දාන්න. පේනවනේ? ඔය විදිහට තමයි ඉතින් කප් සෙට් එක ගහන්න තැන තියෙන්නේ. ඔගොල්ලෝ දන්නවා ඔය යන දෙක ගලව ගන්න ඕනේ. හෙතර උතන පල්ලෙහෙන් ගත්ත හැකි ටී කොලම් එක. මේක හැබැයි සෑහෙන කාපු බයිසිකලයක්නේ. මේක හැම කෑල්ලක්ම තිබ්බා. කප් සෙට් ලොක් එක, එතකොට කප් සෙට් ඇනේට යටින් එන රබර් එක, ඒ හැම එකක්ම තිබ්බා. මම ගෙනාවු බයිසිකල එකකවත් ඔව ඉතුරු වෙලා තිබුණේ. ඌට මිටි වලින් ගහලා කැපිලා තිබුණේ. ඔය රබර් එකේ හිටන් තිබුණා. මේ බයිසිකලේ ඉතින් එච්චර විනාශ කරලා නැහැ කියලා ඉතින් මට හිතුණා. ඒකෙන් ඉතින් හයි කරපු එක්කෙනා හොඳ බාසෙක්. කලින් හයි කරපු එක්කෙනා ජෙනුවින් විදිහට වැට්ටිය කරලා තියෙනවා. ගහලා කරලා මුකුත් නැහැ වැඩිය. පොඩි පාරවල් දෙක තුනක් තියෙනවා. අර කැපිලා යන්න ගහලා නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්න ඇති ඒ ටී කොලම් එක යටින් යන්නේ නැති කියලා. ඒක හිර වෙලා තියෙන්නේ. පේනවනේ කොහොමද තියෙන්නේ කියලා. දැන් ඔයාලට පුළුවන් මොකක් හරි යකඩ බටයක් දාලා හොම ගිහාට පස්සේ වදිනව සද්දයක් ඇහෙනවා. ඔයාලට පුළුවන් යකඩ බටයක් දාලා හොම ගහද්දි යට ලාවට කෙරවලෙන් වදින තැනක එතෙන්ට හිමිසරේ ගැහුවට පස්සේ ওই විදියට ගලව ගන්න පුළුවන්. ওই දින කප් සෙට් එකේ රින් දෙක ওই දෙක ගලව ගන්න පුළුවන්. ඉතින් හිමිසරේ ගැහුවට පස්සේ උඩින් උඩේක් ගලව ගන්න ඕන, යටින් ගහන්න ඕන. ওই විදියට ගලව ගත්තට පස්සේ ওই තියෙන කෑලි දෙක, ওই තියෙන්නේ ওই යට එක, ඊට උඩින් පොඩියට තියෙන්නේ උඩ එක. ඔය දෙකේ තමයි ඉතින් ඔය කට්ට වැටෙන්නේ ගෙවිලා. එතකොට තමයි අර හැන්ඩල් එක මේ හරවද්දී තදයි නැත්නම් කට්ට වැටි වැටි යන්නේ. ඊළඟට ඉතින් අපි බලමු පෝක් මේ පෝක් ඔයිසිල් ගහන්නේ කොහොමද කියලා. පෝක් ඔයිසිල් ගහන්න මට දඬු අඩුවක් නැහැනේ. දැන් ඔතන ඇලැං කියන්නේ ගලව ගන්න ඕන. දැන් ඉතින් අල්ලන්න කවුරුත් නැහැ. මම එහෙනම් කරන්නේ පරාල යන දෙයක් ගහලා තියෙන්නේ අතන. ඒකට හිර කරගන්නවා පෝක් බටේ. ඔය ඔය විදියට හිර කරලා උතනින් ඊට පස්සේ තමයි ඉතින්
ඇනේ බුරුල් කරගන්න ඒක උඩින් කකුල තිර තද කරගෙන ඉතින් පොඩි කට්ටක් කනවා. දඬුවඩුවක් නැති හින්දා ඉතින් දඬුවඩුවක් තියෙන කෙනෙක් ගාවට යන්න වෙනව නැත්තම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔතනින් ෆ්ලැට් නියනක් දාලා මුලින්ම ඩස්කප් එක ගලව ගන්න. මුලින්ම ඉතින් ඔතනින් උස්සලා ඩස්කප් එක ගලව ගන්න තියෙන ඔයාලට ඔය මම ගලවන විදියට. ඩස්කප් එක ගලවට පස්සේ තියෙන ඔයිල් සීල් ලොක් එක. ඒ කියන්නේ ඔයිල් සීල් එක උඩට එනවට ඔයිසිල් ලොක් එකක් තියෙනවා. ඒක පන්න ගන්න ඕනේ. ඉතින් ඔයිසිල් එක ගලව ගන්න කලින් ඕක වටේ ඔය තියෙන්නේ අර පේන ලාවට පොඩි කම්බි කෑල්ලක්. ඒක තමයි ඉතින් ඔයිසිල් ලොක් එක. නැත්නම් ඉතින් පොකොයිල් පොක් එක උඩ පල්ලහැට යද්දි පොක් ඔයිසිල් එකත් ගලවගෙන එනවනේ. ඔය තියෙන්නේ ලොක් එක. මගේ නම් ඉතින් ලොක් එක ගන්න දෙයක් නැහැ. දිරලා කොච්චර දිරද කියනවනේ. ඉතින් කෑල්ලක් අඩුයි පේනවනේ. දිරලම ගිහින් ඒ කියන්නේ කලින් සැරේ ගහද්දි මේක දාලා නැහැ. ඒකයි දිරලා තියෙන්නේ ඇති. ඔය දින ඉතින් පෝක් ඔයිල් මේ පෝක් බටේ ගලවලා ගත්තට පස්සේ තියෙන කෑලි ටික පිළිවලට ඕක ඉතින් ඇහැට හුරු කරගන්නකො හයි කරද්දී ආයේ. ඔය තියෙන්නේ ඔය සීල් එක ඊළඟට රින් එක රින් දෙක ඔය දෙක එන විදිය බලාගන්න. ඔය දෙක හයි කරන හැටි මම කියලා දෙන්නම්. කෑලි ටික නිකන් ඇහැට හුරු කරගන්නකො ඉතින් හයි කරද්දී ආයේ. මොකද ඕන් දෙයක් ගලවන්න ලේසි හයි කරන්නනේ අමාරු. ඔය තියෙන ලොක් එක මගේ දිරලා තියෙන සම්පූර්ණයෙන්ම. මං ඉතින් ඒ දෙයක් ගෙන ආවා. මේක ගලවන නම් ඉතින් වීඩියෝ කරන්න අමාරු වෙයි. ඉතින් තනි කර ජරා වේක තමයි ඉතින් මේ සීල් එක ගිහින් තිබුණේ. ඒකත් ඉතින් ගලව ගන්නම් මම ඉතින් වීඩියෝ එක නවත්තලා දැන්. ඊට පස්සේ ඉතින් ඉතුරු දෙක කරන හැටි වීඩියෝ එකක් දාන්නම්. ඔය තියෙන්නේ යට ඇලැංකිය ගලවන්නේ. ඕක තමයි ඇලැංකියෙන් හිර වෙලා තියෙන්නේ නොතන. ඕක තියෙන්නේ ඉතින් පෝක් බටේ ඇතුලේ ස්ප්‍රින් එකත් එක්ක. ඕක තමයි ඉතින් යටින් හිර වෙන්නේ. ඔය තියෙන ලොක් දෙක දෙකම තිරලා තියෙන මලකට කාලා මේවා දාන්න. මේ වගේ දැක්කහම දාන්න. මොකෑ ඉතින් ආයසරයක් ගැලවෙද්දී ඕව නැති වෙන්න පුළුවන්. දිරලම ගිහින් ඔය තියෙන ඉතින් සේරම ඉතින් ගලවලා සුද්ධ කරගන්න පැත්තකින් තියාගත්තට පස්සේ මම මේ ඔක්කොම වතුරෙන් හෝදනවා. මුලින්ම හොඳට වතුරෙන් හෝදනවා. මෙතන පොඩි ඩැමේජ් එකක් තියෙනවා මට සැකයි. ඉතින් ඔතනින්ද ගියේ කියලා ගහලම් බලන්න වෙනවා. පොඩි වලගතියක් තියෙන මං හිතනවා. ඉතින් ඒක නෙමෙයි කියලා. ඔය තියෙන්නේ අලුත් ලොග් දෙක. ඔය සී ලොග් දෙක. ඔය තියෙන්නේ පර්ණ එක. පේනවනේ කොච්චර හයියර් තියෙන්න ඕනද කියලා. දැන් තියෙන ඉතින් හයි කරගෙන ඉල්ල. මුලින්ම ඉතින් ඕක දාගන්න ඕන පොක් බටේ ඇතුළට. දාලා පුලර් එකක් ඕන. ඔව්වට පුලර් තියෙනවා. ඉතින් අපිට ඉතින් පුලර් නෑ. අපි ඉතින් යකඩ කෑලෙන් හදාගත්තු එකක් තියෙන්නේ. ඕක ඔය මල මල වගේ තියෙන්නේ. ඒක පුලර් එකකින් හිර කරගන්න ඕන. ඊට පස්සේ ඕක හොඳට සුද්ධ කරගන්න ඕන. පේනවනේ හොඳට සුද්ධ කරගෙන තියෙන දෙකම. හැම එකම සුද්ධ කරගත්තා මම හොඳට. චරා වෙලා තිබුණේ. මේකත් හොඳට සුද්ධ කරගත්තා. පේනවනේ. ඔය දෙයත් හොඳට සුද්ධ කරගෙන දැන් ඉතින් හයි කරන්න පටන් ගමු අපි. මුලින්ම ඉතින් පුලර් එක. පුලර් එකක් නැහැනේ. ඒකට මම ඉතින් යකඩ එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට අරක හිර කරලා පෝක් බටේ දා ගන්න ඕන. ඔය විදියට. පේනවනේ. එතකොට කැරගෙන්නේ අරකින් හිර වෙලා තියෙන්න ඕන. නැත්නම් ඉතින් ඇනේ දාලා කරකවද්දි කැරගෙනවනේ ඒක යටින්. ඒක හිර කරගන්න තමයි ඉතින් අපි පුලර් එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඉතින් ඔය ආම් එක දාන්න ඕනේ. ඕක ඇතුළට දාලා උඩ ඇලැංකිය හයි කරගන්නවා. යටින් අපි ඉස්සෙල්ලා ඇලැංකියක් ගැලෙව්වේ කට්ට කාලා. ඒ ඇලැංකිය දාලා හයි කරගන්න ඕන ඔන්න ඔය විදියට. පේනවද? ඕකට ඉතින් ටී එකක් දාලා හොඳට ඉතින් තද කරන්න. ඊට පස්සේ ඔය විදිය තමයි රින් දෙක එන්නේ. මුලින්ම අර ෆ්ලැට් වගේ රින් එක උතෙන්ට හිර වෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක එන්න ඕන. දැන් ඕක නියන් දාලා ගහන්න යන්න එපා. ෆ්ලැට් නියන නම් මන් දාලා ගහලා මට ඇවිල්ලා තියෙනවා අනන්තවත් බටේ ඩැමේජ් කරන් කට්ටිය. ඕකට මම තියන් ඉන්නේ ඔයාගේ බටයක්. යකඩ බටයක් නෙමෙයි ස්ලෝන් බටයක්. අඟල් එකම ස්ලෝන් බටයක් තියලා ගහන්නයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතුළට හොඳට බහිනවා. පේනවනේ. ආයෙත් ඉතින් වැඩේ ගොඩ. යකඩ බටයකුත් ඉතින් අවුලක් නැහැ. මට යකඩ බටයක් නැහැ. ඉතින් මං ස්ලෝන් බටයකින් තමයි ගේම ගහන්නේ. ඔයිල් සීල් එකක් තියලා ෆ්ලැට් නියන් තියලා අනම්මනම් තියලා ගහන්න ඕනේ නැහැ. ඩැමේජ් කරගන්න. ඔව්වට ටූල් ඇති. මං ගාව නැහැ. ඉතින් මම ඉතින් මට අවශ්‍ය විදිහට මං ඒව හොයා ගන්නවා.
ඊට පස්සේ ඉතින් එස්ලොන් පටේ දාලා ගැහුවට පස්සේ ඔය විදියට සීල් පේනවනේ. ඔය සීල් එකට හානියකුත් නැහැ. ඊට පස්සේ ඉතින් ෂේප් එකේ ලොක් එක දාගන්න තියෙන්නේ. පේනවද? අර තියෙන ලොක් එක දාගත්තට පස්සේ මම ඉතින් එළියටම අරන් ඇවිල්ලා ඉතින් ඕගලන්ට පෙන්වන්න වීඩියෝ කළේ ඒකයි. ඊට පස්සේ ඉතින් ඩස් කැප් එක ගහගන්නවා. ඩස් කැප් එකත් ගහගෙන දැන් තියෙන ඉතින් ඔයිල් දාගන්න. මේ සැරේ මම ඉතින් කපටි වැඩක් කරනවා. මේ සැරේ මම මොකද්ද පෝක් ඔයිල් දාන්නේ. මම මේ සැරේ දාන්නේ එන්ජින් ඔයිල් 20/40 එන්ජින් ඔයිල් මම දාන්නේ. කරලා බලනවා හැම ගොඩාක් ගැරජ් වල මේ දේ කරනවා. මම හොයලා බලපු දෙයක් ගොඩාක් ගැරජ් වල පිටිපස්සට අරන් ගිහින් පෝක් ඔයිල් දැම්ම වගේ එන්ජින් ඔයිල් දාන්නේ නෑ කියන්න බෑ. ඉතින් ගොඩාක් දෙනෙක්ව මම දන්න තැනුත් තියනවා ගොඩාක්. මම ඉතින් මිලිලීටර් 400ක් දානවා එන්ජින් ඔයිල්. 400ක් දාලා ස්ප්‍රින් එක දාගන්නවා. ස්ප්‍රින් එක දාගත්තට පස්සේ ඔතන වොෂර් පෙත්ත දාගෙන ඊට පස්සේ බටේ දාගන්න ඕනේ. ඊට පස්සේ උස්ස ගන්න ඕනේ. දැන් ඔක පාත් වෙලානේ තියෙන්නේ. ඔක උස්ස ගත්තට පස්සේ හරි සමානව තියෙන්න ඕන. පේනවනේ. ඊළඟට එනවා පෙත්ත. අර යකඩ පෙත්ත. පෙත්තයි නට් එකයි. පෙත්ත තිබ්බා. ඊට පස්සේ ඉතින් නට් එක තියලා පොඩ්ඩක් අතින් තද කරලා තද කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් වැඩේ ඉවරයි. පේනන් දෙකම ඉතින් වැඩේ ඉවරයක් කරගත්තා. දෙකේම ඉතින් වීඩියෝ ගත්තේ නැහැ. එකක විතරයි ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ගත්තේ. වීඩියෝ එක බලාගෙන ඉතින් කරගන්න පුළුවන්. බූට් එකකුත් ගෙනාවා. පේනවනේ. ඕක උනේ 800ද කොහෙද? බූට් දෙක උනේ 800යි. බූට් දෙකකුත් ගෙනාවා. බූට් දෙක ගෙනල්ලා ඉතින් ඒ වැඩ ටික ඉවර කළා. දැන් ඉතින් බයිසිකලේ කප් සෙට් එක ගහගන්නයි තියෙන්නේ. සුද්ධ කරගත්තා වගේ ඉස්සෙලා. කප් සෙට් එක ගෙනාවා. කප් සෙට් එක මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ සැරේ මට හම්බුනේ. ඔය දින ඉතින් කප් සෙට් එක දාගන්න මුලින්ම ඕක අයින් කරලා ඔය පේනවනේ ටී කොලම් එකේ ඕක ගලව ගන්න ඕන. ඕක උඩ තමයි ඉතින් අර බෝල දුවන්නේ. රේසර් දුවන්නේ බෝල. ඒ හින්දා ඕක ඉතින් අලුතෙන් දාගන්න ඕනේ. ඔය දින ඉතින් අලුතෙන් ගෙනාපුවා. ඔය අලුතෙන් ගෙනාපුවා ඉතින් එතෙන්ට දාලා හයි කරගන්න ඕනේ. පරිස්සම කරගන්න ඉතින් යකඩ වලින් තියලා ගහන්න එපා ඩැමේජ් වෙන්න. සමහරු ඉතින් මම දැකලා තියෙනවා මිටියෙන් දීලා දිනවා. ඉතින් වැඩක් නැහැ. ඉතින් ඩැමේජ් පොඩි ඩැමේජ් එකක් වුණොත් ඉතින් එතන ඉතින් කප් සෙට් එක වැඩක් නැහැ. දැන් ඉතින් හයි කරගමු. ওই විදියට ගලව ගන්න මේ ටී කොලම් එකේ යට කෑල්ල කප් සෙට් එකේ. ඊට පස්සේ ඉතින් අලුත් එක තියලා ගහන්න. ওই තියෙන අලුත් එක පර්ණ එකයි අලුත් එකයි. ওই තියෙන රබර් එක යට. ඒක ඉතින් සුද්ධ කරලා දැන් මට රබර් යන්න හම්බුන්නේ නැහැ සල්ලි වලට ගද්දි. ඒ හින්දා ඉතින් රබර් එක මම සුද්ධ කරලා ග්‍රීස් කරලා ඒකම ගහ ගන්නවා. ඊට පස්සේ ඉතින් හොඳට ග්‍රීස් ගා ගන්න. පේනවනේ හොඳට ග්‍රීස් ගාගෙන බෝලකින් එකට තියා ගන්න තියෙන ඔය විදියට පරිස්සමට. වට්ටනම් ගන්න එපා. හරි ගාන්න දෙන්න එකක්වත් වැඩිපුර දෙන්නේ නැහැ. බෝල ටික හරි පරිස්සමට පේන තැනින්, ඒ කියන්නේ බෝල ටික විසික් වෙලා වැටලා හොයා ගන්න බැරි තැනක වැඩේ කරන්න එපා. හරි පරිස්සමට ඉතින් ඔතනින් ඔහොම කරගන්න පිළිවලට. ඔය විදියට ඉතින් ඔක්කොම පිළිවලට ග්‍රීස් එක අලව ගන්න තියෙන ග්‍රීස් වලින්. වට්ටනම් ගන්න එපා. මම එකක් වට්ටගෙන පට්ට කට්ටක් කෑවා හොයා ගන්න. ඒකයි එහෙම කියන්නේ. මොකද මගේ මාල් ටැංක ඉන්නේ තියෙන්නේ ළඟ. මාල් ටැංකිය අස්සර ගියාම හොයා ගන්න අමාරුයි. ඔය දෙරින් ඉතින් පිළිවෙලට ලස්සනට වැඩේ කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් බයිසිකලේ උඩ කප් සෙට් එකෙත් බෝල ටික දාගන්න ඕන. ඒක චූටි බෝල. ඒක තවත් පරිස්සම් වෙන්න ඕන. ඒක නම් මම වීඩියෝ කරන්න ගියේ නැහැ. එක බෞලයක් හරි වැටුනොත් එimhe හොයන්න බෑනේ අපේ ගෑරේජ් එකේ. හැම තැනම හිල් තියෙන්නේ. ඔය විදියටින් දෙපැත්තම ග්‍රීස් කරගත්තා. අලුතෙන් කප් සෙට් එක දාගත්තා. දැන් ඉතින් හයි කරගන්න තමා තියෙන්නේ. ඔන්න ඔය විදියට ඉතින් ඒ වැඩ ටික ඉවර කරගත්තා. ඒ කියන්නේ දැන් කප් සෙට් එකත් ගැහුවා, පෝක් ඔයිල් සීල් ගැහුවා, කැලෝ විදියට පරිස්සමෙන් හයි කරගත්තා බඩු ටික. දැන් ඉතින් බලන්න ඕන පෝක් ඔයිල් වෙනුවට එන්ජින් ඔයිල් දාපු එක ප්‍රශ්නයක් වෙනවද කියලා පැදලම් බලන්න වෙනවා. පේනවනේ ඔය විදියටින් ටික ටික වැඩ ඉවරයි. දැන් ඉතින් රෝද දාලා හයි කරගෙන ඉතින් රවුම පැදලා බලන්න තමයි ඉතින් ඉවසILLන්නේ නැත්නම් මට ෂොක් වෙන්නේ කොහොමද කියලා බලන්න. පේනවනේ. හරි ගානට බැලන්ස් එකේ හයි කරන්න දෙපැත්ත යන දෙක හැමදාම කියනවා වගේ මම බයිසිකලේ හයි කරගෙන ඉතින් රවුම පැදලාවිල්ල ඔය තිබ්බේ වැඩේ නම් ගොඩ චුට්ටත් අදයි පොක්කොයිල් වලට වඩා. හැබැයි ඉතින් වෙනසක් තියෙයි කියලා හිතනවා. දැන් අපි දාමු බයිසිකලේ සර්විස් එකට. අදත් ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න. දෙයක් ඉගෙන ගත්තා නම් ඉතින්
ඒකත් ඉතින් කියන්න මට දන්න නැති දෙයක් තියෙනවා නම් අහන්න. මමත් ඉතින් හැමදාම කියනවා වගේ ඉතින් කෝස් කරලා නෙමෙයි ඉතින් මගේම තනියෙන් ඉගෙන ගන්න දෙයක් මේ කරගෙන යන්නේ මම. ඕගොල්ලන්ටත් ඉගෙන ගන්න හින්දා වීඩියෝ එකක් දාන්නේ. පොඩි දෙයක් හරි මේකෙන් ඉගෙන ගන්න ඕගොල්ලොත්. තවත් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.